අපේ රටේ විවිධ නම් වලින් මූල්‍ය ආයතන ක්‍රියාත්මකයි. මූල්‍ය ආයතනවල නීත්‍යානුකූල භාවයට අවශ්‍ය සහතික දිය යුත්තේ ඇත්තටම මහ බැංකුව ඇතුළු ආයතනයි. මහ බැංකුව යටතේ ලියාපදිංචි සහ ලියාපදිංචි නැති මූල්‍ය ආයතනත් එමටයි. ලියාපදිංචි මූල්‍ය ආයතන බංකොලොත්තු අවස්ථාත් අප වාර්තා කර තිබෙනවා. අදත් මේ Tamange මුදල් වැඩි ලාභ අපේක්ෂාවෙන් විවිධ නම් වලින් යුත් මූල්‍ය ආයතනවල තැන්පත් කරන්න අහිංසක මිනිසුන් පුරුදුව සිටිනවා. වැඩි පොලි අපේක්ෂා වෙනුයි මේ ආකාරයට බැංකුවලට පිටින් ගොස් විවිධ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ. බොහෝ විට මේ කූට මූල්‍ය ආයතන පවත්වගෙන යන්නන් විවිධ කූට ලේකන පවා තැන්පත් කරුවන්ට පෙන්වනවා. රජයේ අනුමත බව පෙන්වීමට බොහෝ දේ කරනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව වැඩිමනක් මේ මූල්‍ය හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබෙනවා. ඈත පළාත්වල ඉන්න විශ්‍රාමික හමුදා පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ගුරුවරුන් ආදීන් තමන්ගේ EPF ETF මුදල් මේ හොරුන්ගේ මූල්‍ය ආයතනවල තැන්පත් කිරීම සිදු කර තිබෙනවා. මහ බැංකුව පැත්තෙනුත් මොනතරම් දැනුවත් කළත් එය සලකන්නේ නැතිව මුදල් තැන්පත් කිරීම සැබෑවටම තැන්පත්කරුවන්ගේ වැඩි තණ්හාව නිසා සිදුවන සියදිවි හානි කර ගැනීමක්. දැන් අලුත්ම මූල්‍ය වංචාව වාර්තා වන්නේ කුරුණෑගලින්. ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් කියලා තමයි මේ ආයතනය පවත්වගෙන ගිහින් තියෙන්නේ. බොහෝ විශ්‍රාමික වෛද්‍යවරුන්, විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් 8000කගේ පමණ මුදල් මෙහි තැන්පත් කර තිබෙනවා. අයිතිකරු දැන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 900ක් පමණ වෙනවා. මේ සමාගම ආරම්භයේදීම 6%ක පොලියක් ලබා දී ඇති අතර අද වන විට පොලීතිය අයිතිකාරයවත් හොයාගන්න පුළුවන් කමක් නැහැ. සල්ලි ඉල්ලගෙන අයිතිකාරයාගේ නිවසට ගිය අවස්ථාවක ඔහු තම දේශපාලන හයිය බලය පෙන්වමින් තැන්පත් කරුවන්ට මරණීය තර්ජන පවා එල්ල කර තිබෙනවා. මෙවන් අයිතිකරුවන් මේ තැන්පත් කරුවන්ගේ මුදල් වලින් විවිධ දීපල විවිධ නම් වලට මිලදී ගැනීම සාමාන්‍යයෙන් කරන තවත් කූට ව්‍යාපාරයක්. විදේශ ගමන් තහනමක්ද දැන් මේ යොන් ලංකා අයිතිකරුට විරුද්ධව ක්‍රියාත්මකයි. මොහු තාමත් තම දේශපාලන හයිහත්තිය නිසා සැඟව සිටින බවයි වාර්තා වන්නේ. ඔබේ විශ්‍රාමික මුදල අතේ ඇති තුට්ටු දෙක මෙවැනි පෞද්ගලික මූල්‍ය සමාගම් වල වැඩි ලාභ අපේක්ෂාවෙන් තැන්පත් කරන්නට එපා කියන එක අද කළු බැටළුව ඔබට මතක් කරනවා. මේ කූට ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන බලයත් සමගයි. ඇත්තටම අන්තිමට ඔබට මුදල් විතරක් නෙමෙයි ඔබේ ජීවිතය එපා වෙන තැනට මෙවැනි භයානක මූල්‍ය ආයතන කරුවන් මේ රටපත් කර තිබෙනවා. මේ කූට මූල්‍ය සමාගම් ක්‍රියාත්මක වන්නේම දේශපාලන බලයද සමග නිසා විශ්වාස නැති මෙවන් තැන්වල මුදල් තැන්පත් කරන්නට එපා කියන එක ඔබට මතක් කරනවා. මෙවන් දූෂිත වංචනික මූල්‍ය ආයතන ගැන ඔබ දන්නවා නම් අපට තොරතුරු දෙන්න ලියන්න සියත කළු බැටළුවට. අපි සාක්ෂි සහිතව මේ වංචා ගැන රටට කියන්නම්. ඒ වගේම මහ බැංකුවටත් මතක් කරනවා වහා වහා ලියාපදිංචි මූල්‍ය ආයතන පුවත්පත් දැන්වීම ඔස්සේ හෝ ප්‍රසිද්ධ කර මේ ජනතාවගේ මුදල් සොරා කෑම වළක්වන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.